සම්පවත් ලදසරින් කෙනෙන අපගේ YouTube channel එක බොහෝ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැල්පුණු තවත් උණුසුම් පොතක්. ජනශක්ති රක්ෂණ සමූහව්‍යාපාරයේ අධ්‍යක්ෂක දිනේෂ් ශබ්දමාතගේ මරණයට හේතුව ලෙසින් සදාන වන වෛද්‍යවත්තා පරස්පර විරෝධී බවත් එහෙයින් ඒවා පිළිගත නොහැකි බවත් මරණදරුගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රමරත්න මහතා කොළඹ අතිරේක මාස්ත්‍රාත් රජේන්ද්‍ර ජයසූරිය මහත්මිය ඉදිරියේ ඊයේ ප්‍රකාශ කළේය. මෙම මරණය සිදුවී දිනකට පසු එනම් දෙසැම්බර් මාස 16 වෙනිදා අධිකරණ වෛද්‍ය නිලධ හරේ රාහුල් හක්මාතා මරණය සම්බන්ධයෙන් වන කැටි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ තන්තුවකින් ගැලසිර කිරීමෙන් ශ්වසන ඇන හිට මරණය සිදුව ඇති බවත් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය. ඉන් අනතුරුව මරණයට හේතුව සඳහන් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණ වත්තාව ඉදිරිපත් කරමින් අධිකරණ වෛද්‍ය නිලධාරී රාහුල් හක්මාතා ප්‍රකාශ කර ඇත්තේ තන්තුවකින් ගැලසින කර ගැනීමෙන් ශ්වසනය යන හිට මරණය සිදුව ඇති බව යන්න ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කරුබත් කරුණු ඉදිරිපත් කළේය. ඒ අනුව අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සකස් කිරීමේදී මරණයට හේතුව වෙනස් වන බවත් එහිදී ඔහු සඳහන් කර ඇත්තේ සයිනයිඩ් වසකෙම සමග මිශ්‍ර වූ බවට ඔහු මතයක් ප්‍රකාශ කර ඇති බවත්ය. මෙම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබා දෙන අධිකරණ වෛද්‍ය නිලධාරී රාහුල් හක්මාතා වෙනත් හේතුවක් මත 1 දෙසැම්බර් මාස 22 වෙනිදා සිට මාස 7ක කාලයක් සඳහා වෛද්‍ය සභාව විසින් වෛද්‍ය වෘත්තිය යෙදීම තහනම් කරනු ලැබුව එක් බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සිටියට මෛස්රත් පරීක්ෂණ සාක්ෂි විභාගය ඊයේ අධිකරණය හමුවේ යලි කැඳව අවස්ථාවේදී මරණකරුගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මෙම කරුණු ඉදිරිපත් කළේය. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීමට අපගේ YouTube channel subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න.